อะไรเนี่ยมาเรียนแล้วමම පාවිච්චි කරද්දී ලැප්ටොප් එක ගැන මට හිතෙච්ච දේ තමයි තින් අපි වැඩි කතානේ තෝයන් වීඩියෝ එක. හරි මම මුලින්ම කතා කරන්නම් මම මේ ලැප්ටොප් එක මොන වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම මේක පාවිච්චි කරනවා Zoom meetings, Discord වලට එහෙම. ඊට පස්සේ මම තා YouTube බලන්න පාවිච්චි කරනවා, වීඩියෝස් edit කරන්න, ඊට පස්සේ photos edit කරන්න, මගේ videos upload කරන්න. ඔය වගේ දේවල් වලට මේලි පාවිච්චි කරනවා. ඒ නැත්තම් ඉතින් සාමාන්‍ය ඔය සින්දු අහන Spotify වලින් නැත්තම් තව යාළුවොත් එක්ක chat කරනවා, ඔය වගේ සාමාන්‍ය දේවල් කරනවා. ඉතින් මේ ටික තමයි මම සාමාන්‍යයෙන් දැනට වෙනකම් කරලා තියෙන්නේ. තව ඉඳලා ඉඳලා වෙන වැඩ දෙක තුනක් කරලා ඇති. හැබැයි සාමාන්‍ය ගොඩක්ම පාවිච්චි වෙන්නේ ඔය වැඩ වලට තමයි. ඉතින් මේ වැඩ වලට මට කිසිම දෙයක් කිසිම අවුලක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් කියන්න තරම් ගේමින්ග් ගේම්ස් ගන්න පාවිච්චි කරනවා. ඉතින් ඒක වැඩිපුරම කරන්නේ Zoom meetings වලට එකයි, ගේම් ප්ලේ කරන එකයි, ඊට පස්සේ වීඩියෝස් එඩිට් කරන ඒ තුන තමයි. ඉතින් ඒ වලට කිසිම අවුලක් නැතුව මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ වැඩි ඉන්ටෙල් කෝ i3 ප්‍රොසෙසර් එකක් තියෙනවා. ඒ වගේ තමයි ඉන්ටෙල් Ultra HD graphics card එකක් තියෙනවා. මම ගහන්නේ Minecraft Windows. ඉතින් ඒකට නම් කිසිම අවුලක් නැතුව ගහන්න පුළුවන්. ප්‍රොසෙසර් එක හොඳටම ඇති. graphics card එකේ frames එහෙම පොඩ්ඩක් අඩුයි. හැබැයි අවුලක් නැහැ කියලා. lag එකක් නැතුව ගහන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගොඩක් හොඳයි. ඉතින් මේකේ සාමාන්‍ය ports ටික ගැන කතා කරොත් USB ports තුනක් තියෙනවා standard ඒවා. ඊට පස්සේ USB type C port එකක් තියෙනවා. ඊට පස්සේ HDMI port එකක් තියෙනවා. ඊට පස්සේ SD card slot එකක්. ඊට පස්සේ 3.5mm combo port එකක් තියෙනවා. ඒ කියන්නේ mic එක ගහන්නත් පුළුවන්, ඒක headset එකක් ගහන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙනවා Bluetooth සාමාන්‍ය එක. ඒක Bluetooth Wi-Fi. ඊට පස්සේ screen sharing ඔය වගේ සාමාන්‍ය වෙන දේවල් ටිකනවා. ඉතින් ඒ ටික එනවා. මේක බැටරි ගැන කතා කරනවා නම් බැටරිය ඉක්මනට charge වෙනවා. සාමාන්‍යයෙන් මම 130 විතර තමයි charge වල දාන්නේ. එතකොට පැයක් විතර ඇතුළත 100ක් charge වෙනවා. හැබැයි අවුලට තියෙන Zoom meeting එක වගේ නම් පැය දෙකක් විතර තමයි තියෙන්නේ. YouTube වගේ බලනවා නම් ඒක නම් එහෙම ලොකු වැඩක් නැහැ. හැබැයි games ගහද්දී නම් පැයකටත් වඩා අඩුවෙන් තියෙන්නේ. මොකද ඉක්මනට බැටරිය පාවිච්චි කරන games ගහද්දී. ඉතින් ඒක ලොකු අවුලක් නෙමෙයි. මොකද මම හුඟක් වෙලාවට මෙතන දිලා තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට මම charger එක හිම ගහගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතර නෙමෙයි, පැයක් ඇතුළත charge වෙනා. ඒක නිසා ඒක ගොඩක් ලොකු වාසියක්. අර ඉක්මනට බහිනවට වඩා charge වෙන එක හොඳයි. ඉතින් කොහරි ගෙනියලා පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් මේ වගේ laptop එකක් ගන්න බලන් ඉන්නවා නම් ගෙනියන්න නම් ගෙනියලා සාමාන්‍ය ඇතුළත වගේ විතරයි එළියක පාවිච්චි කරද්දී පැය දෙකක් විතර තමයි. වීඩියෝ එඩිට් කරද්දී නම් පැයක් විතර තමයි. ඉතින් ඒ gaming වලටයි video editing වලටයි කොහොමවත් බැටරිය ගොඩක් යූස් වෙනවා. ඉතින් මම මේක තවාස දෙයක් තමයි design එක නම් මාර ලස්සනයි. පිටිපස්ස smooth ගතියක් තියෙනවා. හැබැයි එහෙම පල්ලේ හැඩ කරලා බැලුවම නිකන් glass එකක් වගේ, නිකන් හොඳින් බැලුවම එළියම නිකන් polish කරපු වගේ. හැබැයි මෙහෙම පැත්තෙන් බැලුවොත් glass එකක් වගේ. ඉතින් ඒක ගොඩක් ලස්සනයි. logo එක මැද්දේ තියෙනවා ලස්සනට. ඉතින් මම තව ආසන දෙයක් තමයි මේකේ මේ හුඟක් ලැප්ටොප්ස් වලට වෙනවා මේ ස්ක්‍රීන් එක වටේට කළු පාට බෝඩර් එකක් යන එක. මම ඒක එක්සර ආසනේ
ලැප්ටොප් එක කලරගෙම දාන නම් හොඳයි. ඉතින් හේතුව දන්නා නම් කමෙන්ට් එකක් දාන්න, කළු පාටින් දාන්නේ ඇයි කියලා. මට නම් එහෙම හේතුවක් හම්බුනේ නැහැ. ඉතින් තවත් අවුලක් තමයි වෙබ්කැම් එක ඉස්සර ක්වලිටි නැහැ සාමාන්‍යයෙන්. එක්ස්ටර්නල් වෙබ්කැම් එකට වඩා හොඳයි සාමාන්‍ය අඩු ගන්න තියෙන ඒකට වඩා හොඳයි. හැබැයි ක්වලිටි එක මදිය. තව සුට්ටක් හොඳ එකක් දෙන්න තිබ්බා කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි පොඩි අවුලක් තියෙන සූම් මීටින්ග්ස් වලට වගේ ඇද්දී ඕක ලොකුවට පේන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් විතර පේනවා. ඉතින් ඒක තමයි එකම අවුලකට තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි මේන්ම කියන්න තියෙන්නේ. ඉතින් තව මොනවායි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න, මම උත්තර දෙන්නම්. ඒ වගේ තමයි ඊළඟ සතියේ බොහෝ දුර රීවයක් එයි. ඉතින් ඒකටත් ඉක්මනටම වීඩියෝ හදන්න ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කියන්න ඕනේ, වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබර්ස් 500.